සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ මතය 12:25 වෙනි පදයේ අග කොටසයි. තමාටම විරුද්ධව ભેද වුණා වූ හැම නුවර හෝ ගෙය නොපවතින්නේය. 1858 ජූනි 16 වෙනිදා ඇමරිකානු සෙනෙට් සභාවට ඉලිනොයි ප්‍රාන්තයෙන් අලුතින් නම් කරන ලද රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස පසු ඇමරිකානු ජනාධිපති බවට පවා පත් වුණු ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ ප්‍රසිද්ධ කතාවක් වූ හවුස් ඩිවයිඩඩ් හෙවත් ભેද වුණා වූ ගෙය නැමැති කතාව ඉදිරිපත් කළා. මෙම කතාවෙන් ඉස්මතු වුණේ වහල් වෙළඳාම සම්බන්ධයෙන් ඇමරිකාවේ විවිධ කොටස් අතර පැවති ආතතිය ගැනයි. එය ලින්කන්ගේ මිතුරන් සහ සතුරන් අතර කැළඹිල්ලක් ඇති කළා. ශුද්ධ මතය 12:25 ක්‍රිස්තුස් වහන්සේ භාවිතා කළ ભેද වුණා වූ ගෙය කතා රූපය භාවිතා කිරීම වැදගත්යයි ලින්කන්ට හැඟුණේ. එය පුළුල් ලෙස දන්නා සහ සරලව ප්‍රකාශ වූ එකක් බැවිනුයි. ඔහු මෙම උපමාව භාවිතා කළේ එය මිනිසුන්ගේ සිත්වල ඔවුන් සිටින කාලයේ අන්තරාය ගැන පොළඹවන පිණිසයි. ભેද වුණා වූ ගෙයකට නැගී සිටිය නොහැකි වන අතර ભેද නොවුණා වූ ගෙයකට ඒකාබද්ධව නැගී සිටිය හැකි. එපිස 2:19 දක්වන පරිදි ප්‍රතිපත්තිමය වශයෙන් දෙවියන් වහන්සේගේ ගෘහය සැලසුම් කර තිබෙන්නේ ඒ විදියටයි. 14-16 දක්වා පදවලට අනුව විවිධ පසුබිම්වල සෙනගගෙන් සැදුම්ලත් නොමුත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණය තුලින් අපි දෙවියන් වහන්සේ සමග සහ එකිනෙකා සමග සමගිවි සිටිනවා. එපිස 3 සඳහන් මෙම සත්‍ය සලකා බලමින් පාවුල්තුමා ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදලිවන්තයන්ට එපිස 4:3 සඳහන් මෙම උපදෙස ලබා දෙනවා. එනම් සමාදානයේ බැම්මෙන් ආත්මයන්න්ගේ එකමුතුකම පවත්වා ගන්නට උත්සාහ කරන්න යනුවෙනුයි. අද උත්සන්න වූ ආතතිය අපගේ පවුල් සහ සභාවන් ભેද කිරීමට තර්ජනය කරන විට ශුද්ධාත්මනාංශගේ උපකාරය කරන කොටගෙන එකිනෙකා සමග එකමුතුකම පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව සහ ශක්තිය ලබා දීමට දෙවන් වහන්සේට හැකි වෙනවා. මෙය අන්ධකාර ભેදවුණු ලෝකයක් තුළ ආලෝකයක් වීමට අපට හේතුවක් වෙනවා. අපි මෙනෙහි කරමු. පවුලේ සමාදානය ඇති කරන්නෙකු ලෙස දෙවන් වහන්සේ අපව යොදාගන්නේ කෙසේද? සම්බන්ධතාවල ආතතියට සහ පිපිරියාමට එරෙහිව ක්‍රියා කිරීමට අපට උපකාර කළ හැකි ශුද්ධ ලේවිලි කොටස් මොනවාද? අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස අපට සියලු සෙනග සමග සංහිඳියාව පෙන්නුම් කරන ආකාරයෙන් ජීවත් වීමට අවශ්‍ය ප්‍රඥාව, ධෛර්යය සහ ශක්තිය ලබා දුන මැනව. ආමෙන්.